ශ්‍රීලංකා ක්‍රිකට්වලට විශාල සේවයක් කරපු ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි මහේල ජයවර්ධනත් කුමාර සංගක්කාරත් කියන්නේ. සංග මහේල යුගලයේ ක්‍රිකට් පිටියේ වගේම එලියෙත් හොඳ යාළුවෝ. පසුගිය දවසක BBC මහේලගෙන් සංග ගැන පැතිරෙන කතාවක් ගැන අහලා තිබුණා. ඒ තමයි සංග දේශපාලනයට එනවද කියන කතාව ගැන. මේකට උත්තර දීපු මහේල කියලා තිබුණේ සංගගේ තීරණ ගැන තමන්ට කියන්න බැරි වුණත් තමන් හිතන විදිහට නම් සංග දේශපාලනයට එන එකක් නැහැ කියලා. කොහොමුණත් සංග දේශපාලනයට එයි කියලා පහුගිය කාලේ මාධ්‍යවල ගිය විවාද ප්‍රචාරණ මහේල කියපු දේ එක නැවතුනේ නැහැ. ඒකට සංගම ඒ ගැන කියන්න සිද්ධ වුණා. මම දේශපාලනයට පිවිසෙන බවට 2020 දී ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන බවටත් විවිධ පුවත්හා වාර්තා පළ වී තිබෙනවා. මා ඒ සියල්ල දැඩි සැලකිල්ලකින් යුතුව කියවුවා. මහජනතාව මෙන්ම මාධ්‍යද ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් විවිධ මතවාද තිබුණා. ඇතැම් පිරිස් මා දේශපාලනයට සුදුස්සෙකු බවත් ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුම් පුද්ගලයා බවත් සඳහන් කර තිබුණා. ඇතැම් පිරිස් මගේ චරිතය සහ විශ්වසනීයත්වය ප්‍රශ්න කර තිබුණා. මා විවිධත්වයකින් යුතු ඒ සියලු අදහස් උදහස් අගය කරනවා. ඒ සියලු කටගතා වාර්තා හා පුවත්වලට තිත තැවීමට කාලය එළඹ ඇතැයි මා සිතනවා. ඒ නිසා මා නැවතත් ස්ථිර වශයෙන් කියා සිටිනවා, දේශපාලනයට පැමිණීමට මට කිසිදු අවශ්‍යතාවයක් හෝ උමනාවක් නැහැ. ඒ ගැන මගේ අපේක්ෂාවක් හෝ බලාපොරොත්තුවක්ද නැහැ. මා දේශපාලනයට සම්බන්ධ වී නැහැ, ඉදිරියේදී සම්බන්ධ වෙන්නෙත් නැහැ. මම ඒ දැඩි විශ්වාසයෙන් යුතුව කියනවා, එය ස්ථිරයි. මේ විදිහට තමන් ගැන පැතිරෙන කතා ගැන කියපු සංග ඊට පස්සේ දේශපාලකය කරන කැපකිරීම ගැනත් කියලා තිබුණා. දේශපාලනය සහ මහජන සේවය ඉතා වගකීමෙන් කර යුතු බාරදුර රාජකාරියක්. මහජන වගකීම හා යුතුකම්, මහජන සේවයේ සෑම විටම මහජනතාවගේ විශ්වාසය මෙන්ම වගවීම සහ විශ්වසනීයත්වය හා බැඳී තිබෙනවා. ඡන්දකී තේරිපත් වූ හෝ පත් කළ සියලු රාජ්‍ය සේවකයන් කෙරෙහි මාතුළු විශාල ගෞරවයක් තිබෙනවා. ඔවුන් සියලු දෙනා යහපත් සහ ගෞරවනීය අරමුණක් ඇති ක්ෂේත්‍රයකට පැමිණි අය. ඔවුන් සියලු දෙනාම රටේ යහපත දිසා කැප වී සිටිනවා. දේශපාලකයෝ කරන කැපකිරීම ගැන සංඝ කියන කතාවට ඔයාලා එකඟද? නැත්නම් සංඝ ලංකාවේ වැඩි නැති නිසා අපේ රටේ දේශපාලකයෝ කරන කැපකිරීම ගැන සංඝකාර වැඩිය දන්නේ නැතුවද ඔහු මේ කතාව කියලා තියෙන්නේ කියලාද ඔයාලා හිතන්නේ? මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපේ subscribe කරන්න, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.